Hello. Sly. Good morning. ඉතින් අද මම වැඩි බ්ලොග් කරන්නේ අද අපේ ට්‍රැවල් ඩේ එක පැරිස් ඉඳන් sorry ලන්ඩන් ඉඳන් පැරිස් යනවා අපි. ඉතින් දැන් පාන්දර කීයද 6ට කිට්ටුයි. අපි උදේම හොටෙල් එකෙන් චෙක් අවුට් වුණා. මේ බෑග්ස් ඔක්කොම උස්සගෙන විනාඩි 10ක් විතර තියෙනවා ස්ටේෂන් එකට ඇවිදින්න. දැන් ළඟ තියෙන ස්ටේෂන් එකට යනවා. අපෝයි වහිනවා ටිකක්. එන්නට ගොඩක් නැහැ ෂේප්. යා. ඉතින් ඔන්න අපි ස්ටේෂන් එකට ආවා. මෙතන ඉඳන් අපි යන්නේ සෙන් පැන්ක්‍රස්, හරි පැන්ක්‍රස් වගේ හිටන්. ඉන්ටර්නැෂනල් ස්ටේෂන් එකට. ඒකට කිංස් ක්‍රොස් ඒ දෙක ළඟ ළඟ මම හිතන්නේ තියෙන්නේ. කිංස් ක්‍රොස් සෙන් පැන්ක්‍රස් කියලා එහෙම කියන්නේ. හරියටම දන්නේ නැහැ. ඉතින් ඒක තමයි මැප් එකේ පෙන්නුවේ. ඉතින් මෙහේ අපි ඇවිදිනකොට හැම දෙයකටම අපි Google Maps තමයි යූස් කරේ. ඉතින් ස්ටේෂන් එකට ඇවිල්ලා ඔක්කොම Google Maps එකේ තියෙන ඔක්කොම හරි. ඉතින් කිසිම ප්‍රශ්නයක් උන්නේ නැහැ. අපිට ඔක්කොම පෙන්නනවා. ඉතින් දැන් අපි දෙන්න මෙතන ඉන්නවා. ස්ටේෂන් එකට යන්න එතන ලොකු ස්ටේෂන් එක තියෙන්නේ. ඒ ස්ටේෂන් එකෙන් අපි ගන්නවා යුරෝ ස්ටාර් ලොකු හයි ස්පීඩ් ට්‍රේන් එක. ඉතින් ඒකෙන් තමයි ලන්ඩන් ටු පැරිස් යන්නේ. ඉතින් ලන්ඩන් පැරිසු අතර වතුර තියෙන. ඉතින් ඒක ටනල් එකකින් අන්ඩර් වෝට වතුර යටින්ලු යන්නේ කෝච්චිය. පැය 3ක් විතර රයිඩ් එක ලන්ඩන් ටු පැරිස්. ඉතින් පැරිස් වලට ගිහිල්ලා අද යන්නේ පැරිස් නෙමෙයි. අපි පැරිස් වලින් ඊළඟ කෝච්චිය ගන්නවා ඇම්ස්ටර්ඩෑම් යන්න. ඉතින් අපි පැරිස් හරහා ඇම්ස්ටර්ඩෑම් තමයි මුලින් කරලා ඉවර කරන්නේ. ඊට පස්සේ එතකොට තමයි පැරිස් වල නවතින්නේ. හරි. ඉතින් අද ලොකුවට බ්ලොග් කරන්නේ නැහැ. ඔන්න අනවුස්මන්ට් එක. හරි. ඉතින් එහෙම තමයි යන්නේ. රයිට්. ඉතින් මං එතනට ගියාම ඒ ස්ටේෂන් එකත් පෙන්නන්නම්. ඉතින් යුරෝස්ටාර් ස්ටේෂන් එතන යුරෝස්ටාර් කෝච්චිය ගද්දි පාස්පෝර්ට් බලනවා. මොකද මම දැන් UK ඉන්නේ. එතන ඉඳන් මං ෂෙන්ගන් ඒරියා එකට ඇතුල් වෙන හින්දා ඉතින් මගේ පාස්පෝර්ට් එක තමයි ගොඩක්ම බලන්නේ. මගේ වීසා එකයි ඒ ඩොකියුමන්ට්ස් ඔක්කොම මම ෆෝන් එකේ සේව් කරගෙන තියෙන්නේ. ස්ලයිඩ් නම් ප්‍රශ්නයක් නැහැ යාගේ ඔස්ට්‍රේලියන් පාස්පෝර්ට් එක නිසා. ඉතින් එතන මට පොඩ්ඩක් ඉමිග්‍රේෂන් එකේ පොඩ වැඩ කටයුතු තියෙයි. ඉතින් ඒ ටිකත් මම ඔයගලන්ට අප්ඩේට් එකක් දෙන්න කොහොමද වෙන්නේ කියලා. රයිට් ගිහිල්ලා බලමු. කෝච්චිය යන නිසා ලගේජ් වලට කිසිම ප්‍රශ්නයක් නැහැ. බර බලන්නේ නැහැ ඒගොල්ලෝ. ලගේජ් දෙක ගානේ දෙන්නට අරන් යන්න පුළුවන් හතරක්. ඉතින් ඊට අමතරව අතේ බෑග්පැක් එකකුත් අරන් යන්න පුළුවන්. ඉතින් ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. රයිට්. එහෙනම් ඒ හරියදි හම්බෙමු. ඉතින් අපි බ්‍රෙක්ෆස්ට් ගන්න ආවා. ඩිපාචර් එක තියෙන්නේ මෙතනමයි. ඉතින් අපි ටිකක් කලින් පැයක් විතර කලින් එන්න කියලා තියෙන්නේ. අපිට පැය එකහමාරක් විතර තියෙනවා. ඉතින් ටග්ගල කෆි එකක් දීලා ඊට පස්සේ ක්‍රොසෝට් එකක් කාලා ඊට පස්සේ යුරෝස්ටාර් කෝච්චිය ගන්න යනවා. රයිට්. ගිහිල්ලා බලමු. හලෝ. ඉතින් ස්ලයි ගත්තා කැපචීනෝ එකක්. මම ගත්තා ටී පොට් එකක්. මේ විදිහට තමයි එන්නේ. ඉංග්ලිෂ් බ්‍රෙක්ෆස්ට් ටී කිරි කෝපේ සීනි මෙතන තියෙනවා. හැම චීස් and croissant with jam. ඉතින් අපි යුරෝස්ටාර් කෝච්චිය නැගලා ඉන්නේ දැන්. සෑහෙන සෙනග. අද මං හිතන්නේ කෝච්චිය ෆුලි බුක්. ඉතින් සීට්ස් තියෙන්නේ මෙහෙම. බේසික් කෝච්චියක්. අපි ගත්තේ ඉකනොමි ටිකට් එක. තව බිස්නස් ක්ලාස් වගේකුත් තියෙනවා ඒක ගණන්. ඉතින් දැන් පැය 3ක් විතර යන්න ඕනේ. මේක හයි ස්පීඩ් යන්නේ. පැරිස් වලදී හම්බෙන්නම්. පැරිස් වලින් බහලා අපි ඇම්ස්ටර්ඩෑම් කෝච්චිය ආයෙ ගන්නවා. ඉතින් කෝච්චි දෙකක් ළඟ ළඟ ගන්න ඕන. රයිට්. ඕකේ. බයි. To your eyes, I see we're out of time.
I guess no one's to blame, nobody crossed the line. I guess we couldn't see, somehow we couldn't feel. Maybe we rose too fast, maybe we got too high. But I remember days of wonder. We were always gonna last. Yeah, I do remember tears and the laughter. How could we fall so fast? There'll be no hard goodbyes, thank God we're civilized. Beyond our separate ways as we fade into gray. But I still miss the way you used to feel. Hello, අපි ඇම්ස්ටර්ඩෑම් ආවා. කෝචි ඇවිල්ලා ඊට පස්සේ ට්‍රෑම් එක අරන් තමයි හොටෙල් එක ළඟට එන්න ඕන. හොටෙල් එකට යනවා දැන් ටක් ගාලා. Newly renovated again. Hello. ඔන්න හොටෙල් එකට ඇවිල්ලා තියෙන්නේ. මාර වැඩක් උනේ. එන්න. අයියෝ අයියෝ මේ වෙනකන් ලන්ඩන් වල නම් කිසිම ප්‍රශ්නයක් උන්නේ නැහැ. හොටෙල්ස් ඔක්කොම හරි හොටෙල් එක ලන්ඩන් හොටෙල් එක හැබැයි ස්ලයි බුක් කරේ. ඔක්කොම හොඳට වුණා. ඔන්න පළවෙනි අකර දැව්විය වුණා අපිට. මොකද්ද? ඔන්න ඇම්ස්ටර්ඩෑම් හොටෙල් එක ඔක්කොම කරලා ඊට පස්සේ අපි එන්නේ හිටියේ 2025. ඔව් ඒ කියන්නේ අපි හොටෙල් එකට ගියා. දැන් ඔක්කොම ට්‍රෑම් එකෙන් වැහැලා මම යන්න හිටපු හොටෙල් එකට ගිහිල්ලා රිසෙප්ෂන් එක ළඟට ගිහිල්ලා මගේ නම තියනවා මම එහෙම දවස් තුනකට අපි ආවා චෙක් ඉන් වෙන්න කියලා කිව්වා. එතකොට දැන් එයා හොයනවා හොයනවා කම්පියුටර් එකේ දාගෙන මගේ නම නැහැ. ඊට පස්සේ කිව්වා පොඩ්ඩක් ෆෝන් එකෙන් මගේ බුකින් එක පෙන්නන්න කියලා. ඊට පස්සේ මං ආ මෙන්න කියලා පෙන්නුවා. ඊට පස්සේ එයා කියනවා මේ ඩේට්ස් ටික බලන්න කියලා. බලද්දි මම මේ දවස් වලටම හැබැයි 2024 නෙමේ අවුරුද්ද 2025 කියලා දාලා තියෙන්නේ. ඉතින් බුකින් එක තියෙනවා තියෙන්නේ ලබන අවුරුද්දේ අප්‍රේල් වලට. ඉතින් වැඩේ තියෙන්නේ එතන අද ඔක්කොම බුක්ඩ්. අද රෑ ඉන්න පුළුවන්. හෙට ඉඳන් ඒගොල්ලන්ගේ ෆුලි බුක්ඩ්. ඉතින් දවස් 3කටම අපිට දෙන්න කාමරයක් නැහැ ඒගොල්ලන්ට. ඉතින් ඒ නිසා අපි කල්පනා කරා එතන එක රෑක් ඉඳලා ආයෙ හොටෙල් මාරු කරන එක කරදර හින්දා ටග් ගාලා ඒගොල්ලෝ අපිට එතන ඉන්න දුන්න පොඩ ලොබි එකේ. අපි දෙන්න ඉඳන් ෆෝන් එකෙන් ටටක් ගාලා booking.com එකේ හොයලා හොයලා එතන ඉඳන් මීටර් 500ක් විතර එහායින් තියෙන තව හොටෙල්යක් හොයාගත්තා. ඒක බුක් කරා. ඉතින් හදිසිය බුක් කරපු හින්දා ගාණ වැඩි දෙගුණයක් විතර ගෙවන්න වුණා ඇත්තටම. අපි අරකේ ප්‍රයිස් එකට වඩා. ඉතින් මොකද අදට බුක් කරපු නිසා මොනා කරන්නේද. ඉතින් ඔන්න පළවෙනි වැඩේ වුණා. මෙයා hina වෙනවා. හරි. ඉතින් කොහොම හරි හොටෙල් එක හැබැයි අපි මං කලින් බුක් කරපු තැනට වඩා මාර ෂෝක් අලුත් හොටෙල් එකක්. අරක ටිකක් පරණ තාලේ එකක් තිබ්බේ. මේක මම හිතන්නේ ඇතුලේ ඒගොල්ලෝ අලුතෙන් රීෆර්බිෂ් කරලාද කොහෙද ලස්සනම ලස්සනයි. ඉතින් උදේට බ්‍රෙක්ෆස්ට් ඉන්ක්ලූඩඩ් ඒ තිබ්බ හොටෙල් රූම් එකට. අදිසිය බුක් කරපු ඉඳ බ්‍රෙක්ෆස්ට් එක්ක තිබ්බ හොටෙල් රූම් එක තමයි ගන්න උනේ. ඉතින් සාමාන්‍යයෙන් අපි නැත්තම් බ්‍රෙක්ෆස්ට් ගන්නෙ නැහැ. ඉතින් ඒ වුණාට ඉන්ක්ලූඩඩ් හින්දා ඉතින් හොඳට කනවා හෙට ඉඳන්. රයිට්. ඉතින් රූම් එක ඔගොල්ලෝ දකින්න ඇතිනේ. මම පොඩ්ඩක් තව පෙන්නන්න. ඉතින් මේ විදිහට බෙඩ් එක තියෙනවා පොඩි වෝල්පේපර් එකක් එක්ක. ෂෝක් බ්‍රෑන්ඩ් නිව්.
මෙතන පොඩි ස්ටේෂන් එකක් තියෙනවා, එක එක දේවල්, මිර එකයි, සේෆ් එකයි, බාත්රූම් එකත් සෑහෙන අලුත්. ඉතින් බාත්රූම් එකත් ෂෝක් අලුත් මලුත් කියලා තේරෙනවා හොඳට. රයි, ඉතින් ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් අද මම දැන් පොඩ බ්ලොග්කන එක නවත්තනවා මහන්සි. අද ඇතර මේ එක එක දේවලුත් එක්ක දවසම වගේ ගියා අපිට ට්‍රැවල් කරන්න. තව දෙයක් ඕගලන්ට කියන්න ඕනේ, දැන් මං ඕගලන්ට කිව්වනේ අපි පැරිස් හරහා ඇම්ස්ටර්ඩෑම් ආවේ කියලා. ඉතින් එහෙම ඇත්තටම අපි ආවේ ඇම්ස්ටර්ඩෑම් නැත්තම් ඕගලන්ට කෙලින්ම ලන්ඩන් ඉඳන් ඇම්ස්ටර්ඩෑම් එන්නත් කෙලින්ම එන කෝච්චියක් තියෙනවා. අපි ඇම්ස්ටර්ඩෑම් යන්න නෙමෙයි හිටිය මුලින්, ඊට පස්සේ වීසා ප්‍රශ්න ආවා, ඊට පස්සේ තමයි වෙනමම ට්‍රේන් බුක් කරේ අපි. ඒ වෙද්දි පැරිස් ට්‍රේන් එක බුක් කරලා තිබ්බේ, එක එක දේවල් එහාට මෙහාට කරා. ඉතින් ඒ වගේ දේවල් වෙච්ච නිසා තමයි අපි පැරිස් ගිහිල්ලා ඇම්ස්ටර්ඩෑම් ආවේ එකම දවසේ. එහෙම එන්න ඕනේ නැහැ. ඇම්ස්ටර්ඩෑම් කෙලින්ම එන කෙනට ලන්ඩන් ටු ඇම්ස්ටර්ඩෑම් තනි කෝච්චිය තියෙනවා. ඉතින් අපි එහෙම පැරිස් ගිහිල්ලා ආපු හින්දා එතනත් අපිට පැය දෙකක් දෙකහමාරක් විතර අපිට ගියා. ඉතින් අර කලින් අපේ ටිකට්ස් වල ඉෂ්යුස් ඒවා මේවා තිබ්බ හින්දා, මගේ වීසා ප්‍රශ්න තිබ්බ හින්දා තමයි මම පස්සේ ට්‍රේන්ස් බුක් කරපු හින්දා තමයි එහෙම වුණේ අපිට. ඉතින් කොහොම හරි ඔන්න ඇම්ස්ටර්ඩෑම් වලට ආවා. හරිම ලස්සනයි, බිල්ඩින්ස් මාර වෙනස්, ලන්ඩන් වලට වඩා වෙනස් ලුක් එකක් තියෙන්නේ. ගොඩක් දුම්බුරු සුදු වගේ බිල්ඩින්ස් තමයි තියෙන්නේ. ඉතින් හෙට අපි ෆුල් ටුවර් එකක් කරනවා, ඇවිදලා කනල් ක්‍රූස් එකක් එහෙම කරලා ඒ වගේ. අද පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්නවා. ඉතින් මම මෙතනින් පොඩ්ඩක් බ්ලොග් කරන එක නවත්තනවා. ඉතින් හෙට හම්බෙමු. බයි. Into your eyes, I see we're out of time. I guess no one's to blame, nobody crossed the line. I guess we couldn't see, somehow we couldn't feel. Maybe we rose so fast, maybe we got too high. But I කොහොමද? ඉතින් ඔන්න අපේ ඇම්ස්ටර්ඩෑම් වල පළවෙනි දවස ඔෆිෂල්. ඊයේ අපි ට්‍රැවල් ඩේ එකක් විදිහට තමයි කවුන්ට් කරේ, මොකද මොනාත් බලන්න දේවල් එහෙම ගියේ නැහැ. ඉතින් අද තමයි ඇම්ස්ටර්ඩෑම් ඩේ 1 විදිහට යන්නේ. ඉතින් අද ලොකු දේවල් ප්ලෑන් කරලා නැහැ. උදේම අපි යනවා වෑන් ගෝ මියුසියම් එක බලන්න. ඉතින් වෑන් ගෝ කියන්නේ වර්ල්ඩ් ෆේමස් ආටිස්ට් කෙනෙක්. ඉතින් එයාගේ චිත්‍ර තියෙන, එයා නෙදර්ලන්ඩ්ස් ඩච් ආටිස්ට් කෙනෙක්. ඉතින් ඒ නිසා එයාගේ මියුසියම් එකක් තියෙනවා. ඉතින් ඒකේ පින්තූර බලන්න යනවා. ඉතින් මිස්ටර් ස්ලයිඩ් ඉන්නවා. හලෝ. ඉතින් උදේ අපි බ්‍රෙක්ෆස්ට් ගත්තා හොටෙල් එකෙන්. ඉතින් දැන් ඇවිදගෙන යනවා. ඉතින් අපි පයින් යන්න බැලුවා ටිකක්, මොකද ලස්සන ලස්සන පාලං බිල්ඩින්ග්ස් ගොඩක් පහු කරගෙන ආවා ඊයේ ට්‍රෑම් එකේ එනකොට. ඉතින් ඒව බලන්නත් එක්ක අපි කලින් ටිකක් පිටත් වුණා. හරි, එහෙනම් ගිහිල්ලා බලමු. ඉතින් අපි ඇවිදගෙන යනවා. ඉතින් ඔයගලන්ට පේනව ඇති වෝකින් පාත් එකට අමතරව වෙනම බයිසිකල් පාත් එකකුත් තියෙනවා. ඉතින් මෙහෙ සෙනග මාර විදියට බයිසිකල් පදිනවා, ඒ වගේම හයියෙන් පදිනවා. ඒ කියන්නේ හිතාගන්න බෑ එච්චර ස්පීඩ් යන්නේ කොහොමද කියලා. ඔයගලන්ට ඒ වගේ පුරුදු ඇති සයිකලින් කරලා. ඉතින් අපි දෙන්න චුට්ටක් ෆයින් තමයි යන්නේ. ට්‍රෑම් එක ගන්නත් පුළුවන්. ඉතින් මෙහෙත් ට්‍රාන්ස්පෝර්ට් කාඩ් එකක් වෙනම ගන්න ඕනේ නැහැ. කැමති නම් ගන්න පුළුවන්. අපේ ෆෝන් එකෙන් බැංක් කාඩ්ස් වලින් ටැප් ඇන් පේ කරන්න පුළුවන්, Google Pay වලින් ඕන එකකින්. ඉතින් හරි ලේසි. ඒ හින්දා ට්‍රාන්ස්පෝර්ට් කාඩ් වලට ලොකුවට වද වෙන්න ඕනේ නැහැ. අනිත් එක අපි දවස් 3යි ඉන්නේ. ඉතින් ඒ නිසා ලොකුවට අපි හැම ගත්තේ නැහැ. ලොง ටර්ම් ඉන්නවා නම්, ඊට වඩා ඉන්නවා නම් සමහර විට ට්‍රාන්ස්පෝර්ට් කාඩ් එක ගන්න එක වාසි වෙන්න පුළුවන්. ඉතින් අපි හිතුවා ඕනේ නැහැ කියලා. ඉතින් දැන් අපි ලස්සන බලබල මියුසියම් එක ළඟට යනවා. අපි භාගයක් පයින් ඇවිල්ලා ඊට පස්සේ කම්මැලි හිතුන ට්‍රෑම් එකේ ආවා. ආදි ලස්සන තැනකට ආවා. ඔයගලන්ට පෙන්නන්නම් කනල් ක්‍රූස් එකක් යන තැනකට. හරි, ඉතින් මේ තියෙන්නේ
ලස්සන් ටෝගලට පේන ඇති බිල්ඩිංස් ටික මෙතන බයිසිකල් නවත්තල තියෙනවා. ඉතින් මෙතන ෆොටෝ එකක් ගන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ. ඉතින් මේ වගේ පොඩි පොඩි පාලං තැන් ගොඩක් තියෙනවා. ඉතින් ළඟ ළඟ කීපයක් තියෙනවා, අපි ඒ ළඟට යනවා. ඉතින් එතන ෆොටෝස් ටිකක් අරගෙන ඊට පස්සේ අපි වෑන් ගෝ මියුසියම් එක ළඟට යනවා. වෑන්ගෝ මියුසියම් එක ළඟට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඇතුලේ රෙකෝඩ් කරන්න දෙන්නේ නැහැ, පින්තූර මම ඔයගලන්ට දාන්නම්. අපි දැන් ඇතුලට යනවා. ඔන්න ඉතින් අපි දැන් ලන්ච් ගන්න යන්නේ. ඉතින් වෑන්ගෝ මියුසියම් එකෙන් ආවා. මියුසියම් එක ෂෝක් හැම එයාගේ හැම චිත්‍රයක්ම ෆේමස් චිත්‍රයක්ම තිබුණේ නැහැ. සමහරක් ඒවා එක එක රටවල්වල මියුසියම්ස් වල. ඉතින් අපි දැන් ලන්ච් ගන්න ආවා පෑන්කේක් ක්ලබ් කියන තැන්ට. මෙතන අර ඩච් චූටි චූටි පෑන්කේක්ස් වගේ තියෙනවා කියලා ෆේමස් කියලා දාලා තිබ්බා. ගිහිල්ලා බලමු. ආවා ඇම්ස්ටර්ඩෑම් වල රෝයල් පැලස් එක බලන්න. ඉතින් මේ පිටිපස්සේ තියෙන එක. ඉතින් ඇතුලේ රෙකෝඩ් කරන්න දුන්නේ මම ෆොටෝස් ටිකක් ගත්තා. අපි නිකන් ටට්ටක් ගාලා බැලුවා. දැන් ඉතින් මේ හරියේ ඇවිද ඇවිද ෆොටෝස් ගන්නවා, ඒ වගේ කරන්න තමයි යන්නේ. අපි පොඩි කෑමක් ගත්තා, ස්ට්‍රූප් වොෆල් කියලා එකක්. මං හිතන්නේ හරියට ප්‍රොනවුන්ස් කරනවා. ඉතින් වොෆල් එකක් කැරමල් දාලා ඒ වගේ හදන එකක්. ඉතින් ඒකත් මේ ඩච් කෑමක් කියලා තමයි දාලා තිබ්බේ. කඩේ සෑහෙන ෆේමස්, මං හිතන්නේ ගොඩක් කට්ටිය හිටියා. ඉතින් අපි ගිහිල්ලා බිල්ඩින්ග්ස් බල බල මේක කන්න තමයි යන්නේ. එතකොට මම ඔයගලන්ට පෙන්නන්නම් මොකද්ද කියලා. ඔගලන්ට පේනව ඇති ලස්සන ඇම්ස්ටර්ඩෑම් නගරය. ඉතින් මේ හරියට කියන්නේ ඩැම් රැක් හරි ඩම් රැක් හරි මොකරි මම නම දාන්නම්. ඉතින් එතන තාප්පුවා, මෙතන ෂොප්ස් ගොඩක් තියෙනවා. ඒ වගේම ලස්සන ෆොටෝස් ගන්න පුළුවන් මේ බෑක්ග්‍රවුන්ඩ් එක එක්ක. ඉතින් දැන් අපි කරන්න යන්නේ මෙතන ෆොටෝස් ටිකක් අරගෙන ඊට පස්සේ මම ගත්තු අර වොෆල් එක කන්න යන්නේ. ඉන්න මම ඔයගලන්ට ඒක පෙන්නන්නම්. මෙන්න ඉන්නවා මිස්ටර් ස්ලයි.
ඉති මේ කාලේ ටියුලිප් සීසන් එක. ඉතින් පාරේ ලස්සනට ටියුලිප්ස් වවලා තියෙන ඔයගලන්ට පේන ඇති. අපි දැන් ස්ලයිඩ් කියමු ඕපන් කරන්න කියලා. ඉතින් මේ තමයි ස්ට්‍රූප් වොෆල් කියලා වෙන්නේ මං හිතන්නේ. මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒගොල්ලන්ගේ වොෆල් එක තියෙන්නේ. ඉතින් මෙහෙම මේක ඇතුලේ කැරමලුත් තියෙනවා. අපි ගත්තේ උඩින් චොක්ලට් දාපු එකක්. ඇල්ලලා බලමු. අර ටික බාගය කැල්ලන්න කමන්න එක සොෆ්ට්නේ. හරි, ඉතින් මේ තියෙන ස්ට්‍රූප් වොෆල් එක අද මම පින්තූර ටිකක් අරන් ඔයගලන්ට කනව පෙන්නන්න. නැකද ඇතුලේ නිකන් ෆිලින් එකක් තියෙනවා මේ විදිහට. ඉතින් මේ තියෙන්නේ වොෆල් එකක් වගේ තමයි, මැද කැරමල් තියෙනවා. මේක අපි මෙහේ ආපු ගාවන් ඊයේ කෑවා එකක්. අපේ හොටෙල් එකෙන් අපිට දීලා තිබ්බා රූම් එකෙත්. That's right. තන කනල් ක්‍රූසස් කරන්න පුළුවන්. මේ කනල් එකේ වතුර දිගේ අපිව බෝට් වලින් අරගෙන යනවා. යුරෝ 14.50 ඉඳන් තියෙනවා. අඩු මේක ටිකක් කවර්ඩ් ලොකු බෝට් වල අරන් යන්නේ. අපි යුරෝ 18කට එකක් බුක් කරා. පොඩි බෝට්ටුවක්, පොඩිම නැහැ, ඒකට එක ඕපන් බෝට්ටුවක්. ඉතින් එතකොට ලස්සනට පෙනේ කියලා හිතනවා. හරි, ඉතින් පිටිපස්ස තියෙන බෝට්ටුව ඔයගලන්ට පේන ඇති. මං යනගිදි පෙන්නන්න, තව විනාඩි 20කින් යන්නේ. එතකොට මම ඔයගලන්ට පෙන්නන්න. අපි නෙදර්ලන්ඩ්ස් වල නම්බර් 1 ෆ්‍රයිස් ට්‍රයි කරන්න යන්නේ. සෙනග ගොඩයි, එතන පෝලින් තුනක් තියෙනවා. ඉතින් ඒකත් මම ඉන්ටර්නෙට් එකේ සෑහෙන දැක්කා. එතන ෆ්‍රයිස් හරි ෆේමස් සෙනග. ඉතින් මේක අරගෙන තමයි අපි කනල් ක්‍රූස් එකේ යන්නේ. බලමු ගිහිල්ලා. අපි කනල් ක්‍රූස් එක යන්න යන්නේ. Thank you.
සෙක් කල්ලා එලියට ආවා. හරිම ෂෝක්. පැයක් ගියා, ගොඩාක් තැන්වල එක්කන් ගියා. අනික අපි ඕපන් පොඩි බෝට්ටුවක ගිය නිසා පොඩි පොඩි කනල්සලත් යන්න හම්බුණා. ඉතින් දැන් වෙලාව හය මාරයි. අපි දැන් අද දවස ඉවර කරනවා. අපි දැන් යන ගමන් ඩිනර් කොහෙන් හරි අරගෙන එහෙම යන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ. මම පොඩි පොඩි ක්ලිප්ස් ටිකක් දාන්නම්. ඒත් බ්ලොග් කරන එක අද දවසට ඔන්න ස්ටොප් කරනවා. දැන්ට බයි.